දවසින් දවස ටෙලිතිරයට අලුත් මුහුණු එකතු වෙනවා. මෑතකදී එලෙස එකතුවුණු මුහුණු අතරින් අවිෂ්කාට විශාල අවධානයක් හිමි වෙලා තියෙනවා. රසකින් ඇද අවිෂ්කා උමියංගනී කළුබෝවිල කියන ඇගේ සැබෑ නමට වඩා හඳුන්වන්නේ සංගීත ටෙලි නාට්‍යයේ රන්දිමා. එහෙමත් නැත්නම් මල්කඩේ මිස් විදියටයි. මේ දවස්වල හැම දෙනාගේම අලුත් ආදරය වන මල්කඩේ මිස්ගේ තොරතුරු ටිකක් තමයි අපි මේ කියන්න හදන්නේ. අවිෂ්කා ටෙලිනිලියක් වුණේ අහම්බයකින්ද? 2018දී මම දෙරණ අවුරුදු කුමරිය බවට පත්වෙනවා. ඊට පස්සේ මට දෙරණ නාලිකාවේ විකාශය වුණු පොහොය චිත්‍රපට හතරක රඟපාන ලැබුණා. පස්සේ තමයි මට දෙරණේ ලක්සිරිස සංගීතයේ ටෙලිනාටේ චරිතයක් තියෙනවා කරන්න කැමතිද කියලා ඇහුවේ. ඉතින් මම ඒකට කැමැත්ත පළ කළා. ඒ විදිහට තමයි මම සංගීතයේ හිරන්දිමාගේ චරිතයට එන්නේ. කලා ශ්‍රේෂ්ඨයට එක් වෙන්න හීනයක් තිබුණේ නැද්ද? රඟපාන්න කැමැත්තක් හෝ ඒ ගැන විශේෂ හැඟීමක් තිබුණේ නැහැ. ඒ දවස්වල දෙමිනිනි මේ ටෙලි නාට්‍ය අදරතුර අවුරුදු කුමරි තරගයට අයදුම්පත් දාන්න කියලා දැන්වීම ප්‍රචාරයේ වෙද්දී මම අපේ අම්මගෙන් ඇහුවා මමත් අයදුම්පතක් දාන්නද කියලා. පස්සේ අම්මම තමයි අයදුම්පතක් යොමු කළේ. මටත් වඩා ඒ ගැන අම්මගේ කැමැත්තක් තිබුණා. අවුරුදු කුමරි තරගෙන් දිනුවට පස්සේ ලැබුණු තෑග්ගක් තමයි දෙරණේ විකාශය වන ටෙලි නාට්‍යයක චරිතයක් රඟපාන්න අවස්ථාව හිමිවීම. හිටි හිටියේ රඟපාන ලැබුණම රඟපාන එක අවිෂ්කාට පහසු දෙයක් වුණාද? සංගීතයේ ටෙලි නාට්‍යයට එන්න කලින් මම පොහොය ටෙලි නාට්‍ය වල රඟපාලා තිබුණ නිසා ලොකු අපහසුයක් වුණේ නැහැ. මුලදී කැමරාවට මුහුණ දෙද්දී තැතිගැන්මක් තිබුණා. මමත් හරියට මේ චරිතේ ඉන්න වගේමයි. හරියට මට ගැළපෙන චරිතේ ලැබිලා තියෙනවා. එනිසා චරිතේ කරගෙන යද්දී මට ලොකු ආයාසයක් දරන්න උනේ නැහැ. අවිෂ්කාගේ පුද්ගලික තොරතුරු මොනවාද? මගේ වයස අවුරුදු 21යි. අපේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි මමයි. මම පවුලේ එකම දරුවා. අපි පදිංචි වෙලා ඉන්නේ ගම්පහ විජේපාරේ. මම අධ්‍යාපනය ලැබුවේ ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලයේ කලා විෂයන්ගෙන්. 2016 අවුරුද්දේ මම උසස් පෙළ විභාගයට පෙනී හිටියා. මේ වෙද්දී අවිෂ්කාගේ වෘත්තීය රංගනයද? රැකියාවක් විදියට මම රංගනය කරන්නේ නැහැ. ලැබෙන වැඩනුව ශේෂ්ත්‍රයේ රැඳී ඉන්න හිතාගෙන ඉන්නවා. පාසල් කාලේ නම් මගේ හීනේ උනේ ගුවන් සේවිකාවක් වන්නයි. දෙන්නේ හීනේ ඈතකට ගිහින්ද? උසස් පෙළේට මම භාෂාවන් හැදෑරුවෙත් ගුවන් සේවිකාවක් වෙන්න සුදුසුකම් සපුරගන්න හිතාගෙන තමයි. ඊට පස්සේ මම ගුවන් සේවිකාවක් වෙන්න ආයුධම්පත් දාලා සම්මුඛ පරීක්ෂණ වලටත් ගිහින් හිටියේ. දෙවෙනි සම්මුඛ පරීක්ෂණයට යන්න තිබුණේ දෙරණ අවුරුදු කුමරිය අවසාන තරගයේ තිබුණු දවසේ. මම සම්මුඛ පරීක්ෂණයට නොයා අවුරුදු කුමරිය තරගයට ආවා. රසික ප්‍රතිචාරයේ ඉහළයිද? ප්‍රතිචාර ගොඩක් කියලායි. තාම මම නාට්‍යයට සම්බන්ධ වෙලා මාස එකහමාරක් වගේ. මේ මාස එකහමාරට සෑහෙන ප්‍රතිචාර ලැබෙනවා. පාරේ යද්දී ගොඩක් දෙනා මල් මිස් කියලා තමයි කතා කරන්නේ. අවිෂ්කා රෝගති කිරීම වලට අම්මා එක්ක එන්නේ කට කතා හැදෙන නිසාද? මගේ අම්මා හැම වෙලේම මාත් එක්ක ඉන්නවා. ඒක මට පහසුවක්. සංගීතයේ වැඩවලට තනියම ගිහින් වැඩ කරලා එන්න පුළුවන් ඉතා හොඳ කණ්ඩායමක් එතන ඉන්නේ. ආරක්ෂාව ගැන එතන මට ප්‍රශ්නයක් නැහැ. අනික මම කටකතා හැදෙන විදිය වැඩ කරන්නෙත් නැහැ. මම ගානට මගේ වැඩ කරගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා මට කටකතා නම් හැදෙන එකක් නැහැ කියලා හිතෙනවා. අවිෂ්කා දැනටමත් පෙම්වතියක්ද? මට පෙම්වතෙක් ඉන්නවා. එයා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක්. ඔහු හමුවන්නේ කලාවට ආවට පසුවද? එයා මට හමුවෙන්නේ මීට අවුරුදු 2කට විතර කලින්. මම අවුරුදු කුමාරි වෙන්නත් ඉස්සර.
ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතුම් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.